CCTV World Technology channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න ඉන්නේ CCTV එකක් හයි කරගන්නේ කොහොමද සහ ඒකට අවශ්‍ය වෙන උපාංග මොනවද කියන එක ගැන. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා DVR recorder එකක්. ඒ වගේම ඒකට අවශ්‍ය වෙන hard disk එකක්. ඒක ඔයගලන්ට capacity එක තෝරගන්න පුළුවන් අවශ්‍ය දින ප්‍රමාණය අනුව. ඒ වගේම අපිට කැමරාස් අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය වෙන power supply එක. ඊට අමතරව අපිට මේ වගේ BNC connectors උත් අවශ්‍ය වෙනවා. මේ කැමරා එකයි DVR එකයි සම්බන්ධ වෙන cable එක දෙපැත්තටම එන්නේ මේ BNC connectors තමයි. ඒ වගේම අපිට cable ಜಾති දෙකක් අවශ්‍ය වෙනවා. මේ cable එකට කියන්නේ coaxial cable එක කියලා. සාමාන්‍යයෙන් අපි අඳුරන්නේ ඇන්ටනා වයර් එක කියලා තමයි. ඒ වගේම මේ TT වයර් එක මේක තමයි අප power supply වලට 230 current එක ලබා දෙන්න පාවිච්චි කරන්නේ. අපි එහෙනම් මුලින්ම බලමු අපිට DVR box එකත් එක්ක අපිට මොනවද හම්බ වෙන්නේ කියලා. DVR එක, mouse එකක්, DVR power adapter එක, hard disk එක සම්බන්ධ වෙන්න cable දෙකක්, data සහ power. ඒ වගේ අපිට එන හතරක් හම්බ වෙනවා මේ එන හතර පාවිච්චි වෙන්නේ hard disk එක ඇතුලේ හයි කරගන්න. අපි එහෙනම් මුලින්ම කරන්න ඕනේ DVR එක ඇතුළට මේ hard disk එක හයි කරගන්න එක. මුලින්ම DVR එකේ cover එක අපි අයින් කරලා අපිට පේනවා මේ වගේ motherboard එකක් මේ වගේ blank space එකක් තියෙනවා. මේ space එකට තමයි hard disk එක සම්බන්ධ වෙන්නේ. එතකොට අපේ hard disk එක සම්බන්ධ වෙන්න සම්බන්ධ කරන්න කලින් මේ port එකයි මේ board එකේ මේ port එකයි ළඟ තියෙන තැනක තමයි අපි මේක high කරගන්න ඕනේ. මොකද මේ cable එක ළඟ තිබ්බොත් තමයි අපිට ලේසියෙන් මේක high කරගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම අනිත් පැත්ත හරවලා මොනවද පේනවා මේ hard disk එකේ තියෙනවා තවුස්. ඒකට තමයි අර අපිට අර box එකත් එක්ක හම්බුන එන පාවිච්චි කරලා ඒක තද කරගන්න. තව දෙයක් තමයි මේ අපි hard disk එක තෝරගන්නකොට අපි කැමරා කීයක් ගන්නවද අපිට කැමරා කීයක් අවශ්‍ය වෙනවද කියන එක බලලා තමයි අපි hard disk එක තෝරගන්න ඕනේ. මේ වෙලාවේ අපි ගාව තියෙන්නේ 8 channel DVR එකක්. මේක උපරිම කැමරා 8ක් high කරගන්න පුළුවන්. අපිට අඩු ප්‍රමාණයක කැමරා හතරක් තුනක් වගේ අවශ්‍ය නම් අපිට 4 channel DVR එකක් ගන්න පුළුවන් price එකත් ඒක මේට වඩා පොඩ්ඩක් අඩුයි. අපි hard disk එක එන දාලා high කරගත්තයින් පස්සේ මේ cable දෙක මේක data cable එක මේක power cable එක මේ දෙකත් අපි සම්බන්ධ කරගන්නවා. මේක අර අපි computer hard disk එක වගේ තමයි high කරන්න තියෙන්නේ. තව දෙයක් මට කියන්න අමතකුණා ඔයගොල්ලන්ට මේ hard disk එක ගද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මොකද්ද මේ සමහරක් කට්ටිය මේකට අර computer hard disk එකත් පාවිච්චි කරනවා. computer hard disk එකයි DVR එකට එන hard disk එකයි ಜಾති දෙකක්. බැලු බැලමට නෑ එක වගේ තිබුණාට ඒක ಜಾති දෙකක්. මොකද computer hard disk එකක් සාමාන්‍යයෙන් පැය 8ක් 10ක් වගේ කාලයක් ඔන් කරලා තිබ්බම ඒක මේ රත් වෙන නිසා ඕෆ් කරන්න ඕනේ. නමුත් මේ DVR එකට එන hard disk එක එහෙම නෙමෙයි. ඒක අවුරුදු පුරාම දාලා තිබ්බත් ඇයි 24ම 365 දවසේම දාලා තිබ්බත් ඒක රත් වීමක් වෙන්නේ නැහැ. ඒකේ RPM එක සෑහෙන අඩුයි. computer hard disk එක සාපේක්ෂව බලනකොට අපි කැමරා එක කොහෙද ඉන්ස්ටෝල් කරන්න කියන තැන තමයි ඊළඟ පොෂන් එක තියෙන්නේ. අපි මුලින්ම කැමරා එක අපි එළියේ මේක අවුට්ඩෝ කැමරා එකක් අපිට ඕන තැනක හයි කරගන්න පුළුවන්. මේකේ ඉන්ඩෝ කැමරාස් තියෙනවා. අපි අවුට්ඩෝ කැමරා එක හයි කරන තැන මේක හයි කරගෙන ඒක ළඟින්ම අපි මේ පවර් ඇඩැප්ටර් එකත් සම්බන්ධ කරගන්න ඕනේ. අපි ඒ ලයින් එක කොහොමද කරන්නේ කියලා දැන් බලමු.
ඔන්න පේන මේ මේක තමයි power supply එක. Power supply එක ඇතුලේ මෙහෙම තමයි තියෙන්නේ. මේ යට මේ වගේ තවුස් තියෙනවා මේ කේබල් එක අපිට අතුලට දාගන්න. අපි මේක tool lock කරලා කඩා ගන්න පුළුවන්. එතකොට අපි මේ කැමරා එක high කරන තැන මේ power supply එක සම්බන්ධ කරගත්තොත් මේ කේබල් එක අපිට ඇති වෙනවා මේකේ power එකට ලබා දෙන්න. තමයි power එක අපි ලබා දෙන්නේ. එතකොට මෙතනට අපි කෙලින්ම අපේ TT වයර් එක පාවිච්චි කරලා ළඟම තියෙන මේ output එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට දිගටම DVR එක තියෙන තැනින්නම් මේ කේබල් එක coaxial cable එකත් එක්කම අපිට මේ coaxial cable එක අපි සම්බන්ධ කරනවානේ. මේක DVR එකටම යන්න ඕනේ. එක එක කැමරා එකට තනි තනියෙන් lines අදින්න ඕනේ. එතකොට මේ line සමගම ඔයාට මේ TT wire එකත් ඇදගෙන ඉන්නත් පුළුවන්. ඔයගලන්ට ලේසි විදිහට එහෙම කරන්නත් පුළුවන්. එතකොට අපි බලමු දැන් coaxial cable එක කොහොමද BNC එකත් එක්ක සම්බන්ධ කරන්න කියලා. අපි දැන් demo එකක් පෙන්වන්න නිසා පොඩි cable එකක් තමයි ගත්තේ. මේක ඔයගලන්ගේ DVR එක තියෙන තැන ඉඳලා camera එක high කරන තැන වෙනකම්ම දිගටම ගන්න ඕනේ. ඊට පස්සේ මේ BNC connect එක සම්බන්ධ කරන්න මේ cable එකට මුලින්ම අපි මේ කේබල් එක සුද්ධ කරගන්න ඕනේ. එතකොට අපි කේබල් එක මේ වගේ තිබුණු කේබල් එක අපි මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. මේකේ මැද කම්බියක් එනවා. ඒ වගේ මේ වගේ බෑරින්ග් එකක් එනවා. ඒක දෙකම BNC එකට මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ BNC connect එක අරගෙන මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේකේ මේ ක්ලිප් එක තද කරලා අඬුවක් තිබ්බොත් අඬුවෙන් හොඳට තද කරගන්න. මේක ඇනෙත් තද කරගන්න. මේ විදිහට BNC එක අපි සම්බන්ධ කරගෙන ආයි එතකොට මේ වගේ BNC connectors මේ කේබල් එක දෙපැත්තෙම කනෙක්ට් කරගන්න ඕනේ. මේක සාමාන්‍ය පොට කේබල් එකක් වුණත් කරලා පෙන්නුවේ. නමුත් ඔයගලන්ට මේ DVR එක කොහෙද අපි අරන් තියන්නේ සහ මේකේ මේ කැමරා එක අපි කොහෙද හයික් කරන්නේ ඒ ඩිස්ටන්ස් එක සම්පූර්ණයෙන් මේ කේබල් එකෙන් ඔයාට වයරින් කරගන්න වෙනවා. ඊට පස්සේ මේන් පාර්ට් එක ඒක තමයි. මේ වයරින් පාර්ට් එක ගොඩක් අමාරු පාර්ට් එක. එක ටික ක්ලස්සන පිළිවෙලට කරගත්තොත් වැඩේ ගොඩක් ලස්සන වෙයි. එතකොට මේක මේ BNC එක මේව DVR එක ඊට පස්සේ මොනවද පේනවද? මේ විදියට සම්බන්ධ කරගත්තා. ඒ වගේම කැමරා එකේ මේ වගේ BNC connector එකට මේව සම්බන්ධ කරගත්තා. එච්චරයි. මෙතනින් කැමරා එකේ ප්‍රධාන වැඩට කොටස ඉවරයි. දැන් මම පෙන්නන්නම් කොහොමද සාමාන්‍යයෙන් අපි වයරින් එක කරනකොට ඒ කොහොමද මේ පිළිවෙල කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට තවත් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේක හරියට පිළිවෙලට කරගන්නේ කියලා. DVR පළවෙනි කේබල් එක මෙහෙම කරනවා. මෙහෙම ගෙනල්ලා මේක සම්බන්ධ කරනවා. දෙවෙනි එක මෙහෙම ගෙනල්ලා සම්බන්ධ කරනවා. තුන්වෙනි එක මෙහෙම ගෙනල්ලා මේකට සම්බන්ධ කරනවා. ඒ වගේ අපිට අවශ්‍ය කැමරා ප්‍රමාණය අනුව හැම කැමරා එකකටම තනි තනියෙන් මේ වගේ coaxial cable එකකින් වයරින් කරගන්න ඕනේ. එතකොට අපි අර TT wire කියලා current wire එක තියෙනවනේ. ඒක සම්බන්ධ වෙන්නේ අපිට 230 current එක එක wire එකකින් සම්පූර්ණයෙන්ම දැන් මේ කාමරෙන් අපි ලබා දෙනවා නම් මේ කාමරෙන් අපි මේම TT wire එක මෙතනින් මෙම අරගෙන මෙයාටත් දීලා මෙයාටත් දීලා මෙයාටත් දීලා මෙයාටත් දෙන්න පුළුවන්. එකම ලයින් එකෙන් මේගොල්ලෝ ඔක්කොටම කරන්ට් එක ලබා දෙන්න පුළුවන්. තනි තනියෙන් එක එක කැමරට ලයින්ස් ලබා දෙන්න ඕනේ. පැහැදිලි නේ දැන් එතකොට? අද අපි වීඩියෝ එකේ බැලුවේ CCTV එකක් හයි කරගන්නේ කොහොමද සහ ඒකට අවශ්‍ය වෙන උපාංග කියන එක මොනවාද කියන එක තමයි. අපි මේ වීඩියෝ එක හැදුවේ ගොඩක් කට්ටිය ඉන්නවා තමන්ට CCTV කැමරාවක් හයි කරගන්න ඕනේ. නමුත් ඒක නැ කිසි දැනුමක් නැති කට්ටියට තමයි මේ සරල විදියට අපි
මේ පැහැදිලි කිරීම කරේ. නමුත් ප්‍රොෆෙෂනල්ස්ලා මේක නෙමෙයි මීට වඩා ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කොක්ෂල් කේබල් යූස් කරන්නෙත් නෑ. දැන් ගොඩක් ටෙක්නීෂියන්ස්ලා CAT6 කේබල් තමයි යූස් කරන්නේ. එතකොට BNC කනෙක්ටර්ස් යූස් කරන්නේ නෑ. ඒගොල්ලෝ යූස් කරන්නේ වීඩියෝ බැලුන් කියන ජැක්ස් තමයි යූස් කරන්නේ. මොකක් හරි ඔයගලන්ට දැනගන්න ඕනේ නම් අපිට කමෙන්ට් කරන්න. අපි බැඳිලා ඉන්නවා ඒකට උත්තර ලබා දෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකදී ඉස්සරහම වෙමු.